අයිවන් සුබ දවසක් කියලා සියලු දෙනාම ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අදත් ගෙනල්ලා තියෙන ඔබ වෙනුවෙන් FL ස්ටුඩියෝ වල ඉතාමත් වැදගත් මාතෘකාවක්. අපි කලින් පාඩමේ කරා හොඳම ගිටාර් VST. ඒ කියන්නේ ලෝකේ තියෙන හොඳම වර්ගයව තමයි. මොකද VST ඉතාමත් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ අතරින් හොඳ එක මොකද්ද කියලා තෝරගැනීමේ අපිට ලොකු ගැටලුවක් තියෙනවා. ඒක නිසා ආධුනිකයෙක් නවකයෙක් ක්ෂේත්‍රයට ආපු කෙනෙක් එකපාරටම මේවා හොයද්දී ලෝකේ තියෙන හැම එකම ඩවුන්ලෝඩ් කර කර බල බල හොඳ නරක හොයනවට වඩා හරි දේ මොකද්ද කියලා අවබෝධ කරගෙන එකපාරම හරි දේ ඩවුන්ලෝඩ් කරගන්න එක මම හිතනවා හොඳයි කියලා. ඒක නිසා අපි ඉස්සෙල්ලා බලමු. ඒ වගේම පියානෝ එක. පියානෝ එක කියන්නේත් අපිට නැතුවම බැරි මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් වලින් වටාම වටිනා එකක් ගිටාර් එක වගේම. එතකොට මේකෙත් ඉතා විශාල පියානෝ ප්‍රමාණයක් තිබුණත් මේකේ තියෙන හඬවල් ගත්තම හඬවල් හොඳ ඕනම ගීතයකට අපිට ඕනම නිර්මාණයකට යොදා ගන්න පුළුවන් හොඳ මට්ටමේ VST තියෙනවා. අන්නේ VST සහ කොන්ටැක්ට් මොනවද කියලා අපි බලමු. ඔබ දන්නම ප්‍රසිද්ධම එක තමයි FL key එක. එතකොට ඔබ හවි FL key එක නරකද කියලා. මං කියන්නේ නැහැ FL key එක හොඳද නරකද කියලා. ඔබ මේවත් එක්ක අනිත් ඒවායි හඬවල් සංසන්දනය කරලා ඊට පස්සේ ඔබම තීරණය කරන්නේ FL key එකේ හඬද ඇත්තටම අනිත් ඒවායි හඬවල්ද හොඳ කියලා. හරි. එතකොට පළවෙනි එක හැටියට මම ගන්නවා piano tech කියන එක. piano tech 6 කියන එක. මේකේ හඬ මෙන්න මේ වගේ හඬක් තියෙන. අපි මේක හඬ උපරිමයටම දාගමු. ඉතාමත් ලස්සන හඬක් මෙන්න මේ වගේ තියෙන්නේ. හයි පිච් පැත්තට ගියොත් වගේම ලෝ එන්ඩ් එකට ගියොත් අපිට බේස් පැත්තට අවශ්‍ය ටෝන් එකක් ගන්න මෙන්න මේ වගේ හඬක් තමයි තියෙන්නේ. ඉතාම හොඳ මට්ටමේ පියානෝ එකක් කියලා අපිට කියන්න පුළුවන් මේකේ හඬවල් ගත්තම. හරිද? එහෙමනම් ඔන්න පියානෝ ටෙක් කියන එක ඔබේ ලිස්ට් එකේ දාගන්න හොඳම ටෝන්ස් තියෙන පියානෝ එකක් හැටියට. එතකොට කියන්න ඕන මේ කොම සේරම මේ ඩවුන්ලෝඩ් කරගෙන තමන්ගේ කම්පියුටරේ පුරවගෙන මේ ඩේටා ටිකක් ඉවර කරගෙන කම්පියුටරේ පුරවගන්න එක නෙවෙයි අවශ්‍යතාවය. තමන්ට කැමැති, තමන්ට හොඳ, තමන්ට අවශ්‍ය එක පමණක් ඩවුන්ලෝඩ් කරගෙන දාගන්න පුරුදු වෙන්න. මේක එතකොට වොලියුම් උත් මෙතනින් හදන්න පුළුවන්. හරිද? ඩයිනමික්ස් හදන්න පුළුවන්. ඒවා මම කියලා දීලා නැහැ. ඒවා මම ඉදිරියේදී ඔබට කියලා දෙන්නම්. හරි, එහෙනම් ඔය තමයි පියානෝ ටෙක් එක. අපි යමු ඊළඟ එකට. එහෙමනම් අපි යමු ඊළඟ එකට. ඊළඟ පියානෝ එක හැටියට අප ගන්න පුළුවන් ඇඩික්ටිව් කී 64 කියන එක. මෙන්න මේකත් ඉතාමත් හොඳ වට්ටමේ ටෝන්ස් තියෙන ලස්සනම පියානෝ එකක්. මේක තමයි ඇඩික්ටිව් කී පියානෝ එක. හරිද? මේකේ ටෝන්ස් ගත්තොත් හයි පිච් පැත්තට ගියොත් ලෝ එන්ඩ් එකට ගියොත් බේස් පැත්තට මෙන්න මේ වගේ ටෝන් එකක් තමයි මෙන්න මේ ඇඩික්ටිව් කී කියන පියානෝ එක තියෙන්නේ. ඇත්තට මේකත් ඉතාමත් හොඳ මට්ටමේ පියානෝ එකක්. හරිද? මේ ඇඩික්ටිව් කී සහ කලින් කියපු පියානෝ ටෙක් කියන දෙන්න ගත්තොත් සයිස් එක ගොඩාක් පොඩි මෙගාබයිට් ප්‍රමාණයක සයිස් එකක් තමයි ඒක තුළ අන්තර්ගත වෙන්නේ. එතකොට ඊළඟට අපි යනවා පියානෝ වලින් නම්බර් 1 එක හැටියට ලෝකයා විසින් සලකන කීස්කේප් කියන එක. මේක නම් මතක තියාගන්න. මෙන්න කීස්කේප් කියන එක. මේක ගිගාබයිට් 37ක විතර තරමක් ලොකු ෆයිල් එකක් තමයි තියෙන්නේ. මේකේ කොන්ටැක්ට් එක නම් මම දැකලා තියෙනවා මෙගාබයිට් ගන්න පොඩි කොන්ටැක්ට් තියෙනවා. මේ ඔරිජිනල් කීස්කේප් එක ගත්තොත් පේනවනේ මේක ගිගාබයිට් 37ක ස්පෙක්ට්‍රසොනික්. දන්නවනේද ස්පෙක්ට්‍රසොනික් කියන්නේ ඔමිනිස්පිය ස්ටයිලස් වගේ ඒවා දෙන
මේ කම්පැනිකෙන් තමයි මේක දෙන්න මේ ස්පෙක්ට්‍රසොනික් ලාගේ. එතකොට අපි මේකේ බලමු මෙන්න මේක තාමත් විශාල පියානෝ ටෝන්ස් වගේක් තියෙනවා. හරිද? මේකේ ඔක්කොම කතා කරන්න කිව්වොත් අපිට මේ ලොකු කාලයක් යනවා. ඒක නිසා පේනවනේ කොච්චර තොගයක් තියෙනවද කියලා උඩින් පල්ලෙහාට. හරි. මේකේ හොඳම එක හැටියට සලකනවා මම. හොඳම කිහිපයක් තියෙනවා. මෙන්න මේ ග්‍රෑන්ඩ් පියානෝ එක මම ගන්නම්. හරි. එතකොට මෙතන නොබ්ස් තියෙනවා. හරිද? ඒවත් වෙනස් කරන්න පුළුවන්. ඔබට තාම මම කියල දීලා නැති නිසා මම මේ පැත්තෙන් ලොකුවට යන්නේ නැහැ. මේ මොකද ඉෆෙක්ට් දාන්නේ කොහොමද? ඒ කිසිම දෙයක් අපි කරලා නැහැ. ඒක නිසා ඒ බේසික් ටික ඒ විදිහටම තියාගෙන අපි මේක බලමු මේක ටෝන් එක කොහොමද කියලා. එහෙනම් මොකද මේ LA Custom C7 Grand Piano කියන එක තමයි මේ. හඬේ වෙනසක් පැහැදිලිවම දැනෙනව නේද ඔබට? එතකොට පැහැදිලිව අනිත්‍යවට සාපේක්ෂව හඬේ වෙනසක් ඔබට දැනෙන්න ඕනේ. ඉතාමත් හොඳ පියානෝ, ඒ කියන්නේ ඔරිජිනල් පියානෝ එක හඬට ඉතාමත් මාෂාන් වශයෙන් සමානයි. හයි පිච් පැත්ත ගියොත් මේ වගේ හඬක් තමයි හයි වලට තියෙන්නේ. මේ වගේ හඬක් තමයි එතකොට මිඩ් එකට තියෙන්නේ. බේස් පැත්තට ගියොත් බේස් පැත්තත් ඉතාමත් හොඳ වෙනවනේ. වගේ හඬක් තමයි එතකොට මේක තුල අපිට දකින්න තියෙන්නේ. ඉතාමත් හොඳ මට්ටමේ පියානෝ එකක් හැටියට සලකන්න පුළුවන්. මේක බොහෝ විට අංක 1 පියානෝ එක හැටියට ලෝකයා විසින් සලකනවා. ඒක ඉතින් ඔබේ කැමැත්ත. ඔබට ටෝන් එක මැච් වෙනවා නම් ඔබට හොඳ නම් එච්චරයි. ඒ වගේම මෙන්න මේකේ තියෙනවා natural C2 natural කියන එක. අපි ඒක හඬත් පොඩ්ඩක් අහලා බලමු. මේ වගේ හඬක් තමයි ඇති. හයි පිච් පැත්තට ගියොත් බේස් පැත්තට ගියොත් තමයි තියෙන්නේ. ඉතාමත් හොඳ මට්ටමේ ටෝන්ස් මේකේ තියෙනවා. ක්ලාසිකල් එක ගත්තොත් ඔක්කොම නම් කරන්න බෑ. ඒතකොට ලොකු කාලයක් යනවා. මේ වගේ හඬක් තමයි ක්ලාසිකල් එකේ තියෙන්නේ. හයි පිච් පැත්තට ගියා. බේස් පැත්තට ගියොත් ලෝ එන්ඩ් එකට මේ වගේ හඬක් තමයි තියෙන්නේ. එතකොට අපිට තේරෙනවා කී ස්කේප් කියන එක ඉතාමත්ම හොඳ පියානෝ එකක්. ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ මෙයාගේ සයිස් එක වැඩි. ගිගාබයිට් 37යි. ඒකත් මතක තියාගන්න. මේක කොන්ටැක්ට් එකක් නෙවෙයි, VST එකක් හැටියට තමයි අපිට ඉන්ස්ටෝල් කරන්න ඕන. ඔමිනිස්පියලගේ සියල්ල ටිකක් ලොකු ප්‍රමාණයේ සයිස් තමයි තියෙන්නේ. ඒ ඔමිනිස්පියලගේ නෙවෙයි, සෝරි, ස්පෙක්ට්‍රසොනික් ලගේ තියෙන සියලු මේවා ස්ටයිලස් එක ගත්තත්, ට්‍රිලියන් එක ගත්තත්, කීස්කේප් එක ගත්තත් මේ හතරම ඉතාමත් විශාල ෆයිල් සයිස් වලින් යුක්ත වෙනවා කියලා අමතක කරන්න එපා. හරි, අපි ඒක බලමු. ඒකත් හරි. දැන් ඊට පස්සේ අපි යමු ඊළඟට. අපි බලමු කොන්ටැක්ට් වල තියෙන හොඳම පියානෝස් මොනවද කියලා. ඇත්තටම ද ග්‍රෑන්ඩියෝ කියන පියානෝ එක ගත්තම් මේක ගොඩාක් හොඳ මට්ටමේ ටෝන්ස් තියෙන පියානෝ එකක්. මේක අපි බලමු මධ්‍ය සප්තකයේ ගත්තම මෙන්න මේ වගේ හඬවල් තමයි. තාමත් හොඳ හෙවි ටෝන් එකක් තියෙනවා කියලා ඔබට දැනෙනවා. හයි පැත්තට ගියොත් මේ වගේ ඇත්තටම ඉතාමත් හොඳ ටෝන් එකක් එනවනේ. ඊළඟට බේස් පැත්තට ගියොත්
ඔරිජිනල් පියානෝ එකකට ආසන්න වශයෙන් ඇත්තටම ටෝන් සමාන ආසන්න වශයෙන් නෙවෙයි සමානමයි කියන්න පුළුවන්. ඉතාමත්ම හොඳ ටෝන් තියෙන ටෝන් එකක් හැටියට අපිට මේක කියන්න පුළුවන්. එතකොට මේකත් ඔබේ පියානෝ ලිස්ට් එකට දාගන්න පුළුවන්. හොඳම පියානෝ එකක් හැටියට අපිට මේක සලකන්න පුළුවන්. ඔන්න දැන් ඔබට ඉතා විශාල පියානෝ නිර්මාණයක් කිව්වා. ලෝකේ තියෙන හැම පියානෝ එකක්ම කම්පියුටරේ පුරවගෙන නිකන් බොරුවට පුරවගන්න එක තේරුමක් නැහැ. 1969 ස්ටේන්වේ පියානෝ කියන එක අපිට ගන්න පුළුවන්. හොඳ මෙන්න මේ පියානෝ එකත් සාමාන්‍ය මට්ටමේ 8 ඩියෝස් ලගේ. හරි, මේ තියෙන්නේ 1969 ලෙගසි පියානෝ එක. මේකත් හොඳ ටෝන් එකක් තියෙන පියානෝ එකක් හැටියට අපිට සලකන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ හඬක් තමයි තියෙන්නේ. හයි පැත්තට ගියොත් මේ වගේ ටෝන් තියෙන්නේ. බේස් පැත්තට ගියොත් ඔන්න වගේ හඬවල් තියෙනවා. එතකොට මේකත් සාමාන්‍යයෙන් ඔබේ පියානෝ ලිස්ට් එකට දාන්න පුළුවන්. හොඳ පියානෝ එකක් හැටියට සලකන්න පුළුවන්. 1969 ලෙගසි පියානෝ කියන එක. හරිද? එතකොට ඔන්න පියානෝ ඉතා විශාල ප්‍රමාණයක් ඔබට කියලා දුන්නා. ඇත්තටම මේ ප්‍රමාණය මම හිතනවා හොඳටම ප්‍රමාණවත් වෙයි අපේ වැඩකට කරගන්න. තවදුරටත් කියනවා නම් ඔබට කියන්න පුළුවන් කොන්ටැක්ට් ලගේ තියෙන ස්ටේන්වේ පියානෝ එක. මේ ස්ටේන්වේ පියානෝ එකත් හොඳ මට්ටමේ පියානෝ එකක් හැටියට අපිට සලකන්න පුළුවන්. නමුත් අර මුලින්ම කරපු ඔරිජිනල් කීස් කේප් ලගේ ග්‍රැන්ඩියෝ පියානෝ තරම්ම ටෝන් එක සමාන නැති වුණත් සාමාන්‍යයෙන් හොඳ මට්ටමේ පියානෝ එකක් හැටියට අපිට සලකන්න පුළුවන් පියානෝ එකක් තමයි මේක. අපි බලමු. අපට හඬ දැනෙනවා ඇති අර තරම්ම ක්වලිටියක් නැහැ කියලා. බේස් පැත්ත ගත්තොත් හරි ඔන්න ආකාරයට තමයි තියෙන්නේ. ඔන්න ඒතර මම හිතන ඔබට පියානෝ සම්බන්ධව ඉතාමත් හොඳ දැනුමක් ලැබෙන්නේ නැති ඔබට කැමති පියානෝ එකක් මේ අතරින් තෝරා ගැනීමයි තිය ඔබ සතුයි. නැතුව තියෙන හැම එකම ඩවුන්ලෝඩ් කර කර බල බල ටෝන් එක කැතේව නොගැලපෙන ඒවා ගලවලා දාලා අයින් කරනවට වඩා සරලයි. හරි පියානෝ ටික අවබෝධ කරගෙන ඒ අතරින් ඔබ කැමති පියානෝ එක හෝ කීපය තෝරාගෙන ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කර ගැනීම. හරි, එහෙනම් පියානෝ සම්බන්ධව මම හිතන හොඳ දැනුමක් ලබා ගන්න ඇති කියලා පියානෝ VST සම්බන්ධව. එමනම් මේ වගේ වැදගත් පාඩමකින් හම්බෙමු. ස්තුතියි.